ආසාවෙන් බැලුවා මේ පොඩුවා කොට දියදම් ගොයිබිමේ අපේ වගාව පිළිබඳව. ඉතින් අපි ස්වභාව ධර්මයට හැබැයි අනුගත වෙන්න වෙනවා. ඊසාන දිග මෝසම සක්‍රිය වෙලා තින්නේ. දන්වල තිබුණා මැයි මාස 12 වෙනිදා ඉඳලා 18 දක්වා මේ මෝසම සක්‍රියයි කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේකත් වෙයි. කරන්න දෙයක් නැහැ. ස්වභාව ධර්මයට අභියෝග කරන්න ගොවියන්ට හැකියාවක් නැහැ. අපි ස්වභාව ධර්මෙන් තමයි ප්‍රයෝජන ගන්න. ඉරෙන් හදෙන් ප්‍රයෝජන අරගෙන තමයි අපි මේ වගාව කරන්නේ. මාංශී දුකයි. කරන්න දෙයක් නැහැ. නමුත් මේ අපේ වගාව දැන් යට වෙලා. ඉතින් මේකට මූලද වෙන වාර්ෂිකව හැම අවුරුද්දකම පොඩුවා කොට යා යට වෙනවා මේ විදිහට. දවස් 3ක් අපි මේ අත්දැකීමට මූණ දෙනවා හැම අවුරුද්දකට සැරයක්. ඉතින් ගිය අවුරුද්දේ කොහොම හරි බේරුණා වසනාවකට. මේ අවුරුද්දේ සුපුරුදු ගම්වතුර ආවා. ඉතින් කොහොම වුණත් අපි ඉතින් ගම්වතුරටත් ආයුබෝවන් කියනවා ආයුබෝව ඒවා කියලා මොනවා කරන්නද ඉතින්. කරන්න දෙයක් නැහැ. අපි මේකට අනුගත වෙලා ක්‍රමානුකූලව ගම්වතුර බැස ගියාට පස්සේ අපි අක්‍රීය වෙන්නේ නැහැ, අකර්මණ්‍ය වෙන්නේ නැහැ. නැවතත් අපි කොහොම හරි මේ ගොවිබිම සක්‍රීය තත්ත්වයට පත් කරන ඔබට නැවතත් ඉතා ඉක්මනින් මෙතනින් වසවිස නැති බොහොම රස අස්වැන්න නෙලා ගන්න ඔබට පාරිභෝගික ජනතාවට ලබා දෙන්න පුළුවන් විදිහට අපි බොහොම දෑත ශක්තිමත්ව කටයුතු කරන මේ ගොවි ජනතාව ඔක්කොම. දැන් ඔබතුමාගෙන් මම එක පොඩි ප්‍රශ්නයක් අහනවා. දැන් මේ වගාව දැනට ඔබ ප්‍රතිඵල නැත්නම් මේ ඵලදාව නෙලන අවස්ථාව තමයි මේ තියෙන්නේ. ඒතර මේ අවස්ථාවේ මේ දැන් මේ ජලයෙන් යටවීම හේතුවෙන් මම හිතන්නේ මේ බවභෝග නැත්නම් මේ භෝග වල තියෙන ඵලදායිතාවයේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා කියන එක අපිට පේනවා. එතකොට ඒත් එක්කම දැන් ඔබතුමාලට නැවත මේක මුල ඉඳලා මේ වගා කටයුතු කරන්න සිද්ධ වෙනවා කියන එක තමයි මගේ හැඟීම. මේක නිවැරදිද? ඔව්, නැවත මුල ඉඳලා කරන්න වෙනවා. දැන් මේක දවස් 3ක් ගම්වතුර තත්ත්වයේ තියෙනකොට මේ පළවල මුල් තැම්බෙනවනේ. තීනේවයි මුල් තැම්බුනාට පස්සේ මේ කොළ ටික කහ ගැහිලා සම්පූර්ණ ගහ විනාශ වෙනවා. ඒතර නැවතකින් අපිට මේක ගැන හිතන්න දෙයක් නැහැ. නවතත්ත්වෙන් හිරවන්න තමයි දැන් එක කොටසක් ඇට හිටවල තියෙනවා. නමුත් දැන් ඒක ගැන අදාළ කරගෙන වැඩක් නැහැ. නවතත්ත්වෙන් අපි වලවල් සකස් කරලා නවතත් බීජ සහ පැල හිටවන එක කරන්න වෙනවා. ඔබතුමාලගේ ඒ ආත්ම විශ්වාසය ආත්ම ශක්තිය පිළිබඳ අපි බොහෝ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔව්, ඇත්තටම කිසිම කරගාටුවක් නැහැ. මේ කියන්නේ වේදනාවක් තියෙනවා මේක අස්වැන්න නෙලා ගන්න බැරුවාට තව කොටසක් තියෙන එක. නමුත් මේක වැඩක් නැහැ. අපිට ස්වභාව ධර්මයට අභියෝග කරන්න විදියක් නැහැ. අපි ස්වභාව ධර්මයට නමස්කාර කරලා අපි නවතත් මේකේ වවනවා. බොහොම හොඳයි. ඒක තමයි අපේ අදිෂ්ඨානය. Por eso digo.